කෙස් ගස පවා පිට රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටන සැසන්නේ හිස් මොලතිය දිත් ඒ ගැන නොසිතන්නේ ඇස් ගෙඩිවලට හෙන වැදිලද සිංහලුනේ සිංහල දේශය එදා යටත් විජිතයක්ව තිබූ කාලයේ මර නින්දේ නිදා සිටි සිංහලෙන්ට කාර්කශ භාෂාවකින් කතා කරමින් ජාතියාලය වර්ධනය කරමින් ජාතියට පණ පෙව් තිබෙට් ජාතික එස් මහින්ද හිමි වර්ෂ 1901 දී තිබෙට් රටේ සීකම් නුවර උපත ලද්දේය. උන්වහන්සේගේ ගිහි නාමය එස් කේ තසිලිම්ගල් නම්බිය. තසිලිංගම් දරුවා වයස 11 දී ලංකාවට ආවේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහාය. භික්ෂුවක් වූ දෙටු සොයුරා සහ ජර්මන් ජාතික ඥාන තිලෝක හිමි සමග එසේ ආ බව පැවසේ. එලෙස ආ කුමරා දොඩම් දුවේ පොල්ගස් දුව නම් ආරණ්‍යයේ සේනාසනයේදී රත්කම සිරි චූලසුමන නාහිමියන් වෙතින් පැවති බව ලබාගත් බව සඳහන්ය. ඉන් අනතුරුව දොඩම් දුවේ ශෛලාබිම්බාරාම පිරිවෙනෙහි වැඩිදුර අධ්‍යාපනය ලැබීය. මෙවක ගාල්ල බලපිටිය අම්බලංගොඩ හා බෙන්තර ආදී ප්‍රදේශවල ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇතිවිය. ඒ උගත් ධර්මදර විනේදර භික්ෂුන් වහන්සේලා රැසක් ඒවායේ වාසය කළ බැවිනි. එස් මහින්ද සාමණේරයාණු ඒ හිමිවරුන් විසූ පන්සල් හා ගිහි පැවිදි සුප්‍රකට පඬිවරුන් ඇසුරු කරමින් මෙරට ඉතිහාසය භාෂා ශාස්ත්‍ර හා සිරිත් විරිත් හැදෑරූහ. බඹරකොටුවේ සුධර්ම හිමි, කලල් ඇල්ලේ ආනන්ද සාගර හිමි, වලතර සිරි ධම්ම හිමි සහ අම්බලංගොඩ මාදම්ප ආනන්දරාජ කරුණා මහතා ඉන් කිහිප දෙනෙකි. මේ සියලුම දෙනාම සුප්‍රකට කවීන් වීම නිසා එස් මහින්ද හිමිගේ සිතත් කවිය කෙරෙහි යොමු විය. විදෙස් රටක උපත ලැබූ තිබෙත් ජාතික එස් මහින්ද හිමිට ශ්‍රී ලංකාව කෙරෙහි අතිශය මහත් ජාතියාලයක් ඇතිවිය. එය ආත්මගත බැඳීමක් වැනිය. දකුණු පළාතේ සිට කොළඹට ආ මහින්ද හිමි කොළඹ ප්‍රධාන පිරිවෙන් කිහිපයකම ඉඟිනීම් සිදු කර ඇත. අගනුවරදී මහින්ද හිමියන්ට තව තවත් වියත් ගිහි පැවිදි පිරිස් ආශ්‍රය කරන්නට ලැබිණි. එවක අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යයන්ගෙන් මෙරට නිදහස් කරගත යුතුය යන අති ප්‍රබල මතය ඉස්මතු වී තිබූ අවධියයි. මෙරටේ ජාතික වීරයෝ රැසක් එම ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ වූහ. මහින්ද හිමියෝ ඒ අය සමග එක් වූහ. ආනන්ද විද්‍යාලයේ ඇදුරුවරයෙකු ලෙස බැඳුණු මහින්ද හිමි තමන් තුළ ඇති කවි ශක්තිය ජාතික නිදහස වෙනුවෙන් ප්‍රබල අවියක් ලෙස ගත්තේය. බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස සිතව් සිහල ජාතිය පෙර පැවති යස නගව් තව තවත් තිරසර තරුණ ගොස වරෙව් යමව් නැගටිව් නොපියව් දෙඇස මේ ආකාරයෙන් සිංහලයන් තුළ ජාතක හැඟීම් ජනනය කිරීම සඳහා එස් මහින්ද හිමි විසින් රචිත කවි පොත් කිහිපයකි. ලංකා මාතා නිදහසේ දැහැන ඔවා මුතුමින නිදහසේ මන්ත්‍රය ඉන් සමහරකි. රත්නමාලේ කාව්‍ය මහින්ද හිමි අතින් ලියවුණු ආගමික කාව්‍යයකි. මහින්ද හිමි මෙරට බාල පරපුර වෙනුවෙන් වැදගත් හරවත් කවි ගී පොත් රැසක් තිරින කර ඇත. ජාතික දරුණැලවිල්ල, ළමා කවි කලඹ, ආනන්ද ගීත ඉන් කිහිපයකි. මේ පොත් එකල පාසල් සිසුන්ගේ පන්ති පොත්සේ නිර්දේශ වී තිබිණි. මේ කවි පොත් හා ගී පොත් අධ්‍යයනය කරන විට පැහැදිලි පෙනෙන කරුණක් ඇත. ළමා වියේදීම මෙරට දරුවන්ගේ සිත් තුළට ජාතික හැඟීම්, ජාතියානුරාගය, ධාර්මික හා සුන්දර සිතුවිලි ජනනය කළ යුතුයයි එස් මහින්ද හිමි විශ්වාස කිරීම එම කරුණයි. කුසුමාංජලි සහ වන්නම් පිළිබඳ ග්‍රන්ථයක්ද එස් මහින්ද හිමි අතින් ලියවි ඇත. ජීවිතයේ අවසාන කාලය කොම්පඤ්ඤ වීදියේ හා පානදුර විහාරස්ථාන දෙකක එස් මහින්ද හිමි ගත කළේය. ශ්‍රී ලංකා මාතාවට විශාල අග්‍රගණ්‍ය සේවයක් ඉටු කළ තිබෙත් ජාතික එස් මහින්ද හිමියන් ක්‍රිස්තු වර්ෂ 1957 මාර්තු මස 16 වන දින පානදුර අලුබෝමුල්ල විහාරස්ථානයේදී අපවත් වී වදාළසේක.